මං කිව්වා මං වෙන්නේ නෑ කියලා එපා යන්න එපා කියලා තමයි කිව්වේ. ඒත් මං ආවා. නවහ මාට තමයි මම මහරුනේ උදේ. හඳුනුනා නං ආවා. එයා තමයි මගේ හොඳම යාළුවා. සුපර් ශිවා තිබ්බා. ගාෆීල් අද නයිටි සෙල්ලම් කරේ නෑ. ගොඩක්ම දක්ෂිතින් ඔය ඒකට තමයි පරිගණක කිව්වොත්. පඩිපෙල් වලින් පණිමින් ගේ වටේ දුවමින් හිටිය පාසලේ සීනුවට ඇති වීරියෙන් එළියට පැන්න අම්මගේ බත් කටක් කා පිට්ටනියේ පැය ගණන් ගත කරපු කාලයම අමතක කර කීකරුව වැඩම කරන අපේ පොඩි හාමුදුරුවෝ දහම් පද එකින් එක ඉගෙනගෙන ළඟත්තන් දුරත්තන් සියල්ලන් සසර දුකින් ඉතිර කරන්නට තැත්දරන අපේ පොඩි හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා පුහුණු කිරීමේදී අපිට පෞරාණික අධ්‍යාපන ක්‍රමය අපිට නියම වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා ඒ වගේම මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළත නව ලෝකයක් එක්ක භික්ෂුව සම්බන්ධ වීමට අවශ්‍ය කරන නව දැනුම ලබා දීමේ අවශ්‍යතාවයක් තිබෙනවා ඉතින් ඒකට අපිට ලැබිච්ච හොඳ අවස්ථාවක් තමයි මේ DP Education ආයතනය හරහා සිදු කරන කෝඩින් පරිගණක පාඨමාලාව අනාගතයේදී මේ ධර්මයේ මේ සංනිවේදනය කරන්නට මේ තාක්ෂණික විෂය තාමත් පිටුහලක් වෙනවා විශේෂයෙන්ම මේ ධම්මික පෙරේරා මහත්මයාගේ ඒ පුණ්‍යවන්ත සිතුවිල්ලක් සංකල්පයක් තමයි මේ විදිහට බලගැන්වෙන්නේ මේ පාඨමාලාව තුළින් අපේ චින්තනය පුළුල් කරනවා ඒ වගේම තමයි තාර්කික බුද්ධිය දියුණු කරනවා ඒ වගේම තමයි ගණිතමය ඥානයක් දිනු කරනවා ධර්මයේ උන්නතිය උදෙසා ධර්ම සංනිවේදනයට නව මං සොයන විට මේ ලැබුණු තාර්කික තාක්ෂණයේ ඔස්සේ දියුණු දහම් ප්‍රචාරණයක් සේම අනාගත පරම්පරාවේ දරුවන්ට ධර්මය පහදන්නට අලුත් මගක් මේ කෝටිම් ක්‍රමය තුළින් සැකසෙනු නොඅනුමානයි ගිහිගෙයි සිටියදී බැලූ කාටුන් වෙනුවට මේ ලද කෝටින් ක්‍රමය උන්වහන්සේලාගේ ධර්ම තර්කණයට මහත් රුකුලක් වන්නේමය මගේ නම උඩුගම සාන්තරතන හිමි ඒගොල්ල වන්නම් කිව්වේ මං කිව්වහම මාන වෙන්නේ නෝ කියලා එපා යන්න එපා කියලා තමයි කිව්වේ නංගිල වල්ලා නම් මම බෑග් පැක් කරනකොට එහෙම ඇඬුවා හෙට මං ආවා අම්ම නෑනේ නැච්ච ඉංග්‍රීසි ආවගම කියන්නේ යමු කියලා පරිගණක වලට. ගොඩක්ම දක්ෂිතින් ඔය ඒකට තමයි පරිගණක කිව්වොත්. පළවෙනි එකේ ආරම්භ කරන්න තියෙනවා. ඊට පස්සේ පූසා අර මේ බෝලේ ගාවට යනවා. ඒකේ බෝලේකට හුලම් පුරවන්න එහෙම තියෙන්නේ. ඒකේ වීඩියෝ එකක් තියෙනවා YouTube එකේ ඒක බලාගෙන අර කරන් තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්. විහාරස්ථාන වැඩ ඉන්න අපි පොඩි හාමුදුරන් වහන්සේලා වගේම ආචාර මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉතින් මේ කෝඩින් අධ්‍යාපනයේට බොහෝම හොඳට නැඹුරු වෙලා තිබෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි අපේ විහාරස්ථානයේ විවිධ කටයුතු වල නිහිතව ඉන්න කාර්ය මණ්ඩලයේ සේවක මණ්ඩලයේ පවා පිරිඳුරු මහත්මයා පවා මේ කෝඩින් අධ්‍යාපනයේ තිබෙන වටිනාකමත් ඒකේ අවශ්‍යතාවියත් තේරුම් අරගෙන අධ්‍යාපනික වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා ඉන්නවා. ඉතින් මේ කෝඩින් අධ්‍යාපනයේ යෝගී අවශ්‍යතාවයක් කියන කාරණාව ඒ තුළින් පැහැදිලි වෙනවා අපිට තිබෙන උපකරණ ප්‍රමාණයත් එක්ක දිනකට පැමිණෙන සියලු දරුවන්ට සමහර අවස්ථාවල තනි පරිගණකයකින් තමන්ගේ පාඨමාලාව හදාරන්න දෙන්න අවකාශය නොලැබෙන අවස්ථා තියෙනවා එවැනි අවස්ථාවලදී අපි පිරිවෙනේ නායක හාමුදුරුවන්ගේ සහ ගුරු ස්වාමින් වහන්සේලාගේ අනුදැනුම ඇතුව අපේ පුද්ගලික දුරකථන දරුවන්ට ලබා දීලා ඔවුන් ඒ හරහා කෝඩින් පාඨමාලාව තුර අපි නිරත කරනවා. ඉතින් සමහර වෙලාවට පරිගණක කාමරයේ එක පිරිසක් ඉන්නවා.
කෝඩින් පාඨමාලාව හදාරනවා. සමහරවිට අපේ පොඩ්ඩියලක දුරකතන අරගෙන එළියේ තව පිරිසක් ඒ කාර්යයේ නිරත වෙනවා. ඉතින් අපිට හරි සතුටක් තිබෙනවා දරුවෝ මේ විදිහට මේ කාර්යයත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව.